Hi bon, Chitgikuri channel එකට වෙනද වගේම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයගොල්ලන්ට වටිනම වීඩියෝ එකක් අරන් ආවා. මේ තෙල්ලර් බුදෙන් මිදෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ මේ දවස්වල ඉතින් වැඩියෙන්ම කතා වෙන මේ තෙල්ලර් බුදෙන් මිදෙන්න පුළුවන් සුපිරිම ඇප් එකක් ගැන. ඉතින් මේ ඇප් එකෙන් ලංකාවේ කොහෙට තෙල්ලාවත් ඒ කියන්නේ පොත් මොන ෂෙඩ් එකේ තෙල්ලාවත් ඉතින් ඔයගොල්ලන්ට ඉක්මනටම ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. විදිහට තමයි මේ ඇප් එක හදලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ ඇප් එක ඔයගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ ඇප් එකේ නම තමයි ගෑස් ඔන්ලයින් කියලා. ඉතින් මම මේ වෙනකොට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව මම වීඩියෝ එක ඉස්සරහට අරන් ගිහලා ඔයාලට පෙන්නන්නම් මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරපු ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලොත් හරියටම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරද්දි මේ විදිහට මට කළු පාට වෙලාට තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ටික දාලා ලෝඩ් වෙලා ඔයගොල්ලන්ට පේනවා කහ පාට ඉන්ටර්ෆේස් එක ගෑස් ලයින් කියලා වැටෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ විදිහට මැසේජ් එකක් එනවා, ප්ලීස් එනේබල් ది ලොකේෂන් සර්විසස් ඇන් ග්‍රෑන්ඩ් ලොකේෂන් පර්මිෂන් ෆෝ බෙටර් එක්ස්පීරියන්ස් කියලා. ඊළඟට ක්ලෝස් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මේ නොටිෆිකේෂන් එක උඩින් ඇදලා, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ බාර් එක උඩින් ඇදලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී ලොකේෂන් ඔන් කරගන්න. ඉතින් මාත් මේ විදිහට මගේ ලොකේෂන් ඔන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේක ක්ලෝස් කරගත්තාන් පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා අපේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා. සිපෙට්කෝ මාක් එක, IOC මාක් එක දාලා ඕල් සර්ච් බාර් එක තියෙනවා. ඉතින් ඒ විදිහට තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අවේලබිලිටි කියන එකට ගියාම මේ විදිහට කැටගරිස් වගේයක් තියෙනවා. ඊළඟට මේ ප්ලස් මාක් එක බලා ගන්නත් පුළුවන්, අවේලබල් නොට් අවේලබල් කියලා තියෙනවා. රිෆ්‍රෙෂ් මාක් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ කැටගරිස් වගේ අදලා දෙනවා. ගෑස් ස්ටේෂන්ස් නොට් ෆවුන්ඩ් ප්ලීස් ටැප් ඔන් ది ප්ලස් මාක් අයිකන් අබවුට් ටු ඇඩ් අ මිසින් ගෑස් ස්ටේෂන් කියලා. ඉතින් මෙතන මේ ප්ලස් මාක් එක උඩ ක්ලික් කරගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇඩ් අ මිසින් ගෑස් ස්ටේෂන් කියලා. ගෑස් එකේ විස්තර ස්ටේෂන් නැති වෙච්ච එකේ අප්ඩේට් කරගන්න දෙනවා. කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍යක නැත්නම් මෙතන එකේ විස්තර ටික දාලා අප්ඩේට් කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කැටගරිස් වගේක් තියෙනවා, ඒකේ අප්ඩේට් කරන්න ඕන ඩීටේල්ස්. ඒ වගේම අවේලබිලිටි එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කැටගරිස් වගේක් මොනවද තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් මේකේ විස්තර කියලා. ඉතින් ඊට පස්සේ මම මෙතන මේ සර්ච් අයිකන් එක උඩ නිකන් ක්ලික් කරලා බැලුවේ. ඉතින් ඇත්තටම මාත් මේක පළවෙනි වාර යූස් කරන නිසා ඒගොල්ලන්ට මේ සර්ච් අයිකන් එක උඩ ක්ලික් කරපුවාම මේ විදිහට ලොකේෂන් ඔන් කරන්න කියලා එනවා. ඉතින් මේ ඇප් එකට පාවිච්චි කරද්දී විතරක් යූස් කරන්න කියලා ඔයගොල්ලෝ එතනදී ඕකේ දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ලෝඩ් වෙලා ඉවරන පස්සේ ආපහු අර කලින් තිබ්බ ඉන්ටර්ෆේස් එකම තමයි මේ විදිහට එන්නේ. ඉතින් අපිට ඇත්තටම මේ ඇප් එක යූස් කරන්න කොහොමද කියලා මාත් ඇත්තටම දන්නේ නැහැ. ඒ කියන්නේ මමත් පළවෙනි පාට යූස් කරන හින්දා ඒගොල්ලෝ වෙනවා මේ විදිහට නොටිෆිකේෂන් මාර්ගයෙන් මේ ඇප් එකෙන් අපිට අප්ඩේට් එකකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ එක ඒ පැත්තක තියෙන ගෑස් ස්ටේෂන් එකක් පිළිබඳව ඒගොල්ලෝ අප්ඩේට් එකකුත් දීලා තියෙනවා. ඉතින් අපිට මේකෙදී ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ගේ පැත්තේ ඕනම මේ අප්ඩේට් මේ ඇප් එක අප්ඩේට් කරන හැම වෙලාවකම ඔයගොල්ලන්ට මේ ගෑස් ස්ටේෂන් වල විස්තර ටිකක් දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට සර්ච් බාර් එකේ දැන් ඩිස්ත්‍රික් එකක් සර්ච් කරනවා. ඉතින් ඇත්තටම මේකේ උඩ සර්ච් කරන්න ඕනේ මොකද්ද කියලාවත් මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ අපිට දීලා නැති තිබ්බේ නැහැ මොනවද සර්ච් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට සර්ච් කරනවා, රිසල්ට් එක මේ විදිහට එනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උදාර කියලා ඇවිත් තියෙන IOC ෂෙඩ් එක විස්තර වගේක්. ඉතින් ඒකේ අවේලබිලිටි එක නම් කිසිම දෙයක් අවේලබල් නැහැ. මොකද ඔයගොල්ලන්ට කොලපාටින් තමයි අවේලබල් කියලා තියෙන, රතුපාටින් නොට් අවේලබල් කියලා උඩ තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ටිප් දෙකක්. ඉතින් එකෙන් තියෙන මොනවද ඒකේ විස්තර කියලා, ඒ කියන්නේ කොලපාටින් තිබ්බොත් අවේලබල්, රතුපාටින් තිබ්බොත් නොට් අවේලබල් කියලා. ඉතින් මෙතන එඩිට් මාක් එකකුත් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා, පැන්සලක මාක් එකක්. ඒකට ගියහම ඔයගොල්ලන්ටත් පුළුවන් මෙතනදී ඇඩ් කරගන්න මොනවද අවේලබල් තියෙන්නේ කියලා. ඒ වගේම කිව් එක ලෙන්ත් කියන්නේ පෝලිමේ දිග කොච්චරද කියලා මෙතනදී ටයිප් කරගන්න ඔයගොල්ලන්ට සේව් දෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම දන්නවා නම් ඇත්ත විස්තර විතරක් මෙතනදී ඇඩ් කරගන්න. ඉතින් ඊළඟට මම මෙතනදී මේ විදිහට මේක ක්ලෝස් කරගන්නවා. මම මේ කළු දිස්ත්‍රික්ක ගැන විස්තර දන්නේ නැති නිසා ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ දැන් මේ සර්ච් බාර් එකේ ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ දිස්ත්‍රික්ක පළාතක්, ඒ කියන්නේ ගමක් වගේ දෙයක් තමයි මෙතනදී සර්ච් කරගන්න ඕනේ. නැතුව වෙන දෙයක් මෙතනදී සර්ච් කරගන්න වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි සර්ච් කරගන්නේ ඇත්තටම අපිට අවශ්‍ය දේනේ. ඉතින් ඕගොල්ලන්ට මම කියන්න ඕනේ ඇත්තටම ඕගොල්ලෝ මෙතනදී බොරු තොරතුරු ඇඩ් කරන්න එපා. මම මේ වෙනකොට වීඩියෝස් ගොඩක් ගෙනවා මේ විදිහට ඇප් ගොඩක් ගැන. ඕගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන් මෙතනදී මේ තෙල්ලර් බුදෙන් මිදෙන්න පුළුවන් වීඩියෝස් ගොඩක් ගෙනත් තියෙනවා. මම ඒවේ ලින්ක්ස් පල්ලි හැදෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියනවා. ඉතින් ඒවත් අනිවාර්යෙන් බැලුවේ නැත්නම් බලන්න. ඉතින් මම මේ විදිහට කොළඹ කියලා සර්ච් කරගන්න ඇත්තටම මේ කොළඹ ප්‍රදේශයේ කවුරුත් මෙතනදී මේක අප්ඩේට් කරලා නැහැ කියලා තමයි මට තේරෙන්නේ. මොකද මෙතනදී කිසිම රිසල්ට් එකක් එන්නේ නැහැ. අර කළුතර දිස්ත්‍රික්ක ආපු රිසල්ට් එක විතරයි මෙතනදී ඇවිත් තියෙන්නේ. අපි
ඒ හින්දා වෙන පළාතකුත් සර්ච් කරලා බලමු. ඉතින් මෙතනදි මේ ඇප් එකේ ෆෝල්ට් එකක්ද මගේ කනෙක්ෂන් වල ෆෝල්ට් එකක්ද දන්නෙත් නෑ. මට කොහොම හරි රිසල්ට් එක ආවෙ නැති මං කිහිප වාරක් ට්‍රයි කරලා බැලුවා. ඉතින් ඇත්තටම මට මෙතනදි විස්තරයක් දැනගන්න හම්බුන්නේ නෑ. මේ කොළඹ ගම්පහ ඒ දිස්ත්‍රික්ක වල සර්ච් කාට කිසිම රිසල්ට් එකක් එන්නේ නෑ මං හිතන විදිහට. ඉතින් මොකද ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මම මේ සර්ච් කරලා ලෝඩ් වුණත් එක්ක ඉතින් ඒත් ආවේ කළුතර දිස්ත්‍රික්කේ ඒවා විතරයි. ඉතින් මම මෙතන මේ සර්ච් බාර් එකේ දැන් ආවහු ටයිප් කරගන්නවා කැන්ඩි කියලා. ඉතින් මේ විදිහට ලෝඩ් වෙලා අපිට එනවා රිසල්ට් එක. ඔයගොල්ලෝ පේනවා ආර් එම් රාජපක්ෂ බණ්ඩා කියලා. ඉතින් ඒ ෆිලින් ස්ටේෂන් එක නම අයෝ සී ෆිලින් ස්ටේෂන් එක. ඔයගොල්ලෝ ලෝගෝ එකෙන් බලා ගන්න පුළුවන් මොකද්ද ෆිලින් ස්ටේෂන් එක කියලා. හැබැයි ඒ අවේලබිලිටි මොකුත් නැහැ මෙතනදී. කිව්වේකුත් නැහැ කියලා තමයි මෙතනදී අප්ඩේට් කරලා තියෙන්නේ. ඇත්තටම මේ කිව් එක අප්ඩේට් කරද්දී අප්ඩේට් කරන කෙනා ඉන්න වෙලාවට වඩා ඉතින් අපි බලද්දී ලොකේෂන් එක දික් වෙන්නත් පුළුවන්. ඉතින් අප්ඩේට් කරන වෙලාව මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ලාස්ට් අප්ඩේටඩ් ඩේට් ටයිම් කියලා උඩින් ඇදලා ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මම දාලා තියෙන ඔයගොල්ලෝ වෙන අර කැටගරි එක අප්ඩේට් ටයිම් කියලා තමයි කැටගරි එක මම දාලා තියෙන්නේ. නැතු මම ඩීසල් පෙට්‍රල් ඒ වගේ දේවල් දාලා තියෙනවා නම් අවේලබිලිටි එක හැටියට තමයි මේ විදිහට ඉන්ටර්ෆේස් එක ඕපන් වෙන්නේ. අප් එකේ උඩටම එන්නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ තීරණය ඇති මේ කැටගරි එක වෙනස් වෙද්දී අපිට එන රිසල්ට් එකේ පිළිවෙල වෙනස් වෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ අප්ඩේටඩ් ඩේට් එක හැටියට තමයි මේ ඇවිත් තියෙන්නේ. අවේලබිලිටි ඒවා පල්ලෙහත් තියෙන මේ අතරින් පතර තමයි අවේලබිලිටි ඒවා තියෙන්නේ. මේ අප්ඩේට් කරලා තියෙන්නේ මුකුත් නැහැ කියලා අප්ඩේට් කරලා තියෙන්නේ. මේ තියෙනවා කියලා අප්ඩේට් කරලා තියෙනවට පස්සේ තමයි මේ මුකුත් නැහැ කියලා තියෙනවා අප්ඩේට් කරලා තින්නේ. ඒ හින්දා මේ මුකුත් නැහැ කියන ඒවා රිසල්ට් එක උඩින්ම ඇවිත් තියෙන්නේ. මම මේ අප්ඩේටඩ් ඩේට් කියන කැටගරි එකට දාලා තියෙන නිසා ඉතින් මෙතනදී ස්ටේෂන් එක මම කලම්බු කියලා සර්ච් කරගත්තාම ඔයගොල්ලෝ දකින්නට කිසිම රිසල්ට් එකක් ආවේ නැහැ. මේ කැන්ඩි මම කළුතර කියලා සර්ච් කරපුවාම ඒ වෙලාවේදී අපිට බලා ගන්න හම්බුණා මේ ෆිලින් ස්ටේෂන් වගේයක් ගන්න ඕන ඩීටේල්. ඉතින් මේවා අපිට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් අපි විස්තරයක් දන්නා නම් මෙතනදී එඩිට් කරගෙන අපිට කරගන්න පුළුවන්. අපිට බලා ගන්න විස්තරය මෙතනදී තියෙනවා කියලා මොනවා හරි තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේ දිගේ ඒ වගේ දේවල් ක්ලික් කරලා මම මේ විදිහට ජැෆ්නා කියලා ගහ ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේ ඔයගොල්ලෝ මේ සෙල් ගොඩක් මාරන්ති වුණා. ඉතින් මේ යාපනයේ පැත්තේ ෂෙඩියුල් එක තියෙන ඒ වේදි මේ විදිහට පොලිං එක අරුබුද නැහැ කියලා අපිට විස්තර කතා බහ කරලා තුනත් මම මේ විදිහට නිකන් ජැෆ්නා කියලා සර්ච් කර ගන්නවා. ඊට පස්සේ අපහු අර කලින් ඉතින් මේකත් මේ තියෙන අර කැටගරි එකට දෙම තමයි අප්ඩේටඩ් ඩේට් එක කැටගරි එකට තියෙන ඔය පේනවා දෙමළ නම් වලින් ඉතින් මේ ෂෙඩ් තියෙන IOC ෂෙඩියුල් ගක්කේවේ එක જાතිය අපිට තියෙන බෙටරයි හරි තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සිපෙට්කෝ ඒ තමයි හුඟක් කලකට නැත්තේ. ඉතින් මේ විදිහ ළඟ IOC කියලා ෂෙඩ් එක જાති හතරම තියෙන ඔයගොල්ලෝ වෙන මේගොල්ලෝ දීලා දෙන ඔප්පෙන් 92 ඔප්පෙන් 95 සුපර් ඩීසල් ඩීසල් කියන කැටගරි හතරම තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒනට මෙතන Q එක නම් අප්ඩේට් කරලා නැහැ. ලාස්ට් අප්ඩේටඩ් ඩේට් එකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේ ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහ මේක ස්ක්‍රීන්ෂොට් එක උදාහගත්තා. ඉතින් ඔයගොල්ලෝ මම කියන්න ඕනේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. කියන්නේ මේකදී අපිට කන්ටැක්ට් නම්බර් එකක් බලා ගන්න හැකියාවක් නැති ඕන් පුළුවන් මේ කන්ටැක්ට් නම්බර් එක මේ ෂෙඩ් එකේ නම ඔයගොල්ලෝ බලා ගන්න ගහන්න පුළුවන් උදාර කියලා ඔයගොල්ලන්ට කන්ටැක්ට් නම්බර් එකකින් ගහ ගන්න පුළුවන් Google Map එකකින් හරි නැත්නම් Google Chrome browser එකකින් ඔයගොල්ලන්ගේ ඕනම browser එක ගහගෙන ඔයගොල්ලෝ search කරගන්න. එතකොට ඒගොල්ලන්ට අපිට කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒ කන්ටැක්ට් නම්බර් එකෙන් පුළුවන් අපිට මෙතනදී විස්තර ගන්න. ඉතින් මම මේ විදිහට දැන් add missing gas station කියන එකට තමයි ගිය ඔයගොල්ලන් දකින්න දුන්න plus mark එකක් තිබෙයි. මම අර ඔයගොල්ලන්ට ඇතුළෙදිම කලින් කිව්වා. ඉතින් මෙතනදී ගිහිල්ලා මම මේ ඇඩ මිසිං ගෑස් ස්ටේෂන් කියන එකේ අපේ පැත්තේ ෂෙඩ් එක නැති හින්දා ඉතින් මම මේ විදියට එතනදී මේක සර්ච් කරගන්නවා. සේව් කරන් තමයි යන්නේ මම මෙතනදී මේ ගෑස් ස්ටේෂන් එක. ඉතින් මෙතනදී ඒකල ඇඩ්‍රස් ලයින් එකක් අහලා දෙනවා, ටෙලිෆෝන් නම්බර් එකක් අහලා දෙනවා. ඉතින් ඒවා අපි ඇඩ් කරගන්න ඕනේ. ඒවා දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට Google Map එකට ගිහලා තමයි ඒක ගන්න හැකියාව තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ බ්‍රවුසර් එකකින් වුණත් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදියට මගේ Google Map එක ඕපන් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ විස්තර දන්නේ නැත්නම් ඔයගොල්ලෝ විස්තර දන්නේ නැත්නම් ඔයගොල්ලෝ Google Map එකට ගිහින් ඇත්තටම ගන්න. ඉතින් සමහරවිට මේ Google Map එකේ වැරදි තොරතුරු තියෙන හැකියාවක් කියලා මම ඔයාලට පෙන්නන්නම්. එහෙම අපි පැත්තේ ෂෙඩ් එකත් වැරදි විදිහට තමයි ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට Google Map එක ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට සර්ච් බාර් එකේ ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ෆිලින් ස්ටේෂන් එකේ නම ඔයගොල්ලෝ දන්නව ඇති. ඉතින් දන්නේ නැත්නම් ඇත්තටම කරන්න දෙයක් නැහැ. මෙතනදී ඔයගොල්ලෝ ෆිලින් ස්ටේෂන් එකට ගිහලා නම දැනගෙන තමයි මෙතන විස්තර ටිකක් කරගන්න ඕනේ. මේ ෆයින්ඩ් ප්ලේස් කියලා ඔබ දිනන සර්ච් බාර් එක මම මේ සර්ච් බාර් එකේ මේ විදිහට සර්ච් කරගන්නවා. මේ විදිහට ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ෆිලින් ස්ටේෂන් එකේ නම ගහලා මෙතනදී සර්ච් කරගන්න. මේ විදිහට සර්ච් කරගත්තාම රිසල්ට් එක දැන් බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ලෝඩ් වෙලා එනවා මේ විදිහට. කළුතර දිස්ත්‍රික්ක පොලිස් ආල්ට් එක විතරයි මෙතෙන් දැවිත් තියෙන්නේ.
මේ දෙරි මෙඩ්ඩියක් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අතන මේ මෙඩ්ඩියේ තියෙන තැන ෂෙඩ් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ පෙන්නලා නැහැ ඔයගොල්ලෝ පේනවා ඉතින් මේක නිකන් රෝඩ් එක ඉතින් මම මේ විදිහට සර්ච් කර ගන්නවා නේ ඔයගොල්ලෝ මේ විදිහට රිසල්ට් එක නා නිකලා ෆෝර් එක ගන්න මේක වුණාට මම ඕන්නේ කියන්න ඕනේ මෙඩ්ඩියේ ලෝඩ් එක ඔබම ඇත්තටම මෙහෙදි මට ආවේ මෙතන මේ විදිහට මේ විදිහට ආවට මට මෙතන මේ ස්ථානයේ ෂෙඩ් එකක් නැහැ කියලා නම්බර්ස් මේ විදිහට සර්ච් කර ගන්නකොට මේ ෂෙඩ් එකක් නැහැ ඔයගොල්ලෝ මේ නම්බර් එකත් එක්ක සල්ලි ගන්න ගොඩක් ආ ට්‍රයි ගන්න ඉමේජ් එක එතන මට ඇත්තටම ෂෙඩ් එකක් බලා ගන්න හැකියාවක් නැහැ විතරක් මේ විදිහට ෂෙඩ් එකක් මේ ස්ථානයේ හැටි මාපව හිටීලා පුළුවන් නිටම්බෝ කියලා විදිහට තියෙන එක තියෙන දැන අපිට දැන ගන්න පුළුවන් අපිට ඒගොල්ලෝ පේනවා මේ විදිහට ඕගොල්ලෝ දන්නවා ඇත්තටම මැම්බර් එකේ හැටියට කොතනද ෂෙඩ් එකක් තියෙන කියලා ඉතින් ඒ තැන තියෙන ෂෙඩ් එකේ ඔයගොල්ලෝ ඩීටේල්ස් දී ගන්න ඉතින් මේ විදිහට තමයි ඒක රිසල්ට් එක ඉතින් ඔයාලා දෙන ඒවන්නේ දැන් තියෙන රතු වඩර මාක් ගොඩක් ගාලා ඉතින් මෙතනදී මේ මැප් එක තියෙන එක ඉතින් යරංගල ෆ්‍රීස් ස්ටේෂන් කියන එක ඇත්තටම මෙතනදී අපේ ස්ටේෂන් මෙදෙන්දි සේව් කරගන්න යන්නේ ඉතින් මම මෙදෙන් මේ සිපිට් එක කියන කැටගරි එක මේ විදිහටම තියාගෙන මම මෙදෙන්දි මේ විස්තර ටික ඇතුළත් කරගන්නවා ඉතින් ඔයගොල්ලෝ සත්‍ය දොරේ නිතරම මෙදෙන්දි ඇතුළත් කරන්න එහෙම ඇතුළත් කරන්න ඕනේ ඔයගොල්ලෝගේ පිටර දාලා ෂෙඩ් එක තියන්නේ නැත්නම් විතරයි මෙතනදී එහෙම කියනවා නම් අනිවාර්යෙන් ඇඩ් කරන්න එපා ඉතින් ඒක ඇඩ් කරන්න බැරි කමක් නැහැ ඇඩ් කරන්න පුළුවන් ඉතින් ඒ වුණාට මෙදෙන්දි ඒකෙන් අපිට ඇති වෙන වැඩක් නැහැ ඩේටාබේස් එකම තමයි මේ විදිහට ඔයගොල්ලෝ මෙදෙන්දි ඇතුළත විතරම මෙදෙන්දි ඇඩ් කරගන්න ඉතින් මම මේ විදිහට ඇඩ් කරගන්නවා දැන් ෆෝන් නම්බර් එකක් පේස්ට් කරගන්න අපි කොපි කරගත්තා කියන්නේ මුලින්ම මම මෙතන සේව් කරගන්නවා ඊට පස්සේ අපි බලමු ටික වෙලාවක් මේ විදිහට ලෝඩ් වෙනවා ඒ ලෝඩ් වෙන පස්සේ අපි සර්ච් බාර් එකේ කේස් කල් වලමු නිකන් ගුගල් මම මෙතන නිටම්බු ප්‍රදේශයේ තිබ්බ ෂෙඩ් එකක් නැති නේද මම මෙතන ඇඩ් කරගත්තේ මම මේ විදිහට නිටම්බු කියලා සර්ච් කරගන්න අපි බලමු රිසල්ට් එක එතකොට කොයි විදිහට දෙන්නේ කියලා ඉතින් ඔයගොල්ලන්ට මම කලින් නිටම්බු කියලා සර්ච් කළාට මම මෙතන රිසල්ට් එකක් ආවා ඇති නේද මම මේ විදිහට ඇඩ් කරගත්තේ ඔයගොල්ලෝ මම ඊළඟට අත් කරනවා කියලා මේ විදිහට රිසල්ට් එක ඇවිත් ඉතින් අපි පල්ලයට ගිහින් බලමු තව රිසල්ට් ගොඩක් තියෙනවා නිටම්බු නිටම්බු කියලා ඉතින් ඒක කලින් සර්ච් කරගෙන නැත්නම් ආවේ නැහැ දැන් මේ විදිහට රිසල්ට් එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නේ නේ ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන්ගේ රිසල්ට් එක ආවේ නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් මේ විදිහට ඇඩ් කරගන්න ඉතින් ඇඩ් කරගෙන ඔයගොල්ලෝ සර්ච් කළා නම් ඉතින් මම මේ විදිහට ඇඩ් කරපු එක ඕන එඩිට් කරගන්නත් පුළුවන් මම ඇඩ් කරපු දේ මෙතන අන්තිමටම තියෙන්නේ ඉතින් ඒක තමයි සිපිට් කොෆී ස්ටේෂන් කියලා කියන්නේ එකම එක දෙපාරක් ඔයගොල්ලෝ ඇඩ් කරන්න බෑ ඉතින් තිබ්බොත් මට ඉතින් දීලා නැති හින්දා තමයි මම මෙතන ඇඩ් කරගත්තේ ඉතින් මේ වීඩියෝ ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ විස්තර මෙතනදී දැනගන්න පුළුවන් ඉතින් මම මේ විදිහට ඇප් ගොඩක් කරලා දිනවා ඇප් කියු එක ලින්ක් කරා මේ විදිහට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වෙලේ ඔයගොල්ලෝ ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න මේ ෆේක් ඩීටේල්ස් ඇඩ් කරන්න එපා. ඉතින් එහෙම ඇඩ් කළොත් අපිටමයි පාඩුව ගන්න අපිට මේ අරගෙන මිදෙන්න බැරි වෙයි. ඉතින් මේ විදිහට මේක ක්ලෝස් කරන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙලෙන් විස්තර ලබා ගන්න. ඔයගොල්ලන්ට මම කියලා දුන්න මෙතෙන්දී කොහොමද මේවට ටික එක දාගෙන මේ රතු පාට තියෙන එකට ටික එක දාගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මෙතෙන්දී මේක අවේලබල් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නත් ඉතින් අපිත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම සුබදාස මගේ චැනල් එක නම් subscribe කරලා නැත්නම් subscribe කරන වීඩියෝ එකකට ගත්තම නම් අනිවාර්යයෙන් යාළුවෝ කියලා ගන්න share ගන්න මතක කරන්න එපා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම සුබදාස.